ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. මම බුද්ධික විජේවර්ධන, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සමලේකම්. ඊයේ රාත්‍රියේ 7ට පමණ අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම ආරාධනා කරා. ඒ රැස්වීම පැවැත්වුණේ ලේකම්තුමා, භාණ්ඩාගාර ලේකම්තුමා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය සමරදුංග මහත්මයා සමග තමයි සාකච්ඡා පැවැත්වුණේ. අපේ පැත්තෙන් වෘත්තිවේදීන්ගේ උත්සව දෙකමතුවේ නායක වෘත්ති සමිති නායකයන් මේකට සහභාගී වුණා. එතනදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා වෘත්තිවේදීන් විදියට අපි මේ අසාධාරණ අයුතු සහගත 2022 අංක 45 දරන මේ සංශෝධිත බදු පනත විසින් වෘත්තිකයමත ඇති කළ තියෙන බලවත් පීඩනය දරාගත නොහැකි අධික බදු ප්‍රතිශතයන් නිසා වෘත්තිවේදී මුහුණ දෙලා ඉන්න ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ඉතාම හොඳ පැහැදිලි අවබෝධයකට ආවා කියලා. නමුත් මේ සාකච්ඡාව අවසානයේ විසඳුමක් ලබා දීමට ඒ නිලධාරණ අපහසුත් වුණා. මොකද මේ විසඳුම දැන් තියෙන්නේ නිලධාරින් අතේ නෙමෙයි, දේශපාලන නායකත්වය අතේ තියෙන්නේ. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා අතේ මේ තමයි මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්නේ. ඒ තීරණය ගැනීමේ හැකියාව තියෙන තුමාට. ඒ නිලධාරින් අපිට පොරොන්දු වුණා අද උදේ වහාම ජනාධිපතිතුමා හම්බෙලා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා යම්කිසි දේශපාලන නායකත්වය විසින් ගත යුතු තීන්දුවක් අරගෙන දවල් වෙනකොට අපිට දැනුම් දෙනවා කියලා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් යම්කිසි මට්ටමක බලාපොරොත්තු සහගතව ඉන්නවා. නමුත් අවසනාවකට මේ සාකච්ඡා වලින් අපිට ලැබිච්ච ප්‍රතිඵලය මත අපි විසින් සැලසුම් කරලා තියෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ග කිසිවක් අපිට අත්හැරීමට පුළුවන් කමක් නැහැ. මොකද විසඳුමක් අපිට ලැබිච්ච දෙන නිසා තමයි. එතකොට විදුලි බල මණ්ඩලය ඉංජිනේරු සංගමයේ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක වෙනවා. තවදුරටත් මම කියන්න ඕනේ මේ ඊයේ සාකච්ඡාවේදී මේ අපේ ගැටලු ඉදිරිපත් කිරීම විතරක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් විසඳුම් ඉදිරිපත් කරා. රාජ්‍ය ආදායම, රාජ්‍ය බදු ආදායම පහත දාගන්නේ නැතුව කෙටි කාලීන යෝජනා මේ විසඳීම සඳහා, මේ ප්‍රශ්නේ විසඳීම සඳහා කෙටි කාලීන යෝජනා 10ක්, මධ්‍ය කාලීන යෝජනා 9ක්, ඒ වගේම දීර්ඝ කාලීන යෝජනා 5ක් අපි ඉදිරිපත් කරා. ඒවා සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අපිට තේරුණේ ඒ අය සැහැීමට පත් වෙන බව. එතකොට සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වෙච්ච නිසා අපි සැලසුම් කරගත් පරිදි අද දින විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. අපි අද සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දින 7ක් සඳහා අපි දින දීලා තියෙනවා. එතකොට ඒ කාලය තුළ මේ ගැටලු විසඳුනේ නැත්නම් අපි පසු සාකච්ඡා කරලා තීන්දුව කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. ඊට අමතරව ආණ්ඩුව විසින් ගෙනියන ජනපීඩක ප්‍රතිපත්ති වලට විරුද්ධව හෙට දිනේ ක්‍රියාත්මක වීමට නියමිත වැඩ කරන ජනතාවගේ විරෝධතා දිනයට සහයෝග දැක්වීමක් වශයෙන් සහ මේ අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට විරෝධ දැක්වීමක් වශයෙන් විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කරා හෙට දිනේ ලෙඩ් නිවාඩු වාර්තා කරලා අපේ විරුද්ධතාවය තවදුරටත් තීව්‍ර කරන්න. එතකොට මේ ක්‍රියාමාර්ග නිසා ඍජුව විදුලිය බිඳ වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයටපත් කරන්න ගතවන කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මහ ජනතාව අපහසුතාවටපත් වෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි නොවැම්බර් මාසේ ඉඳලා මේ ආණ්ඩුවත් එක්ක දිගින් දිගටම සාකච්ඡා එල්ලුවා, විසඳුම් යෝජනා කරා, විරෝධතා දැක්වුවා. අපි පුළුවන් තරම් වෘත්තිවේදීන් විදියට අපි පුළුවන් තරම් ඉවසීමෙන් කාලය අරගෙන ආණ්ඩුවට කාලය ලබා දෙමින් විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් දීර්ඝකාලීනව කරපු අරගලයක් තමයි අද මේ යම්කිසි තීව්‍ර තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ වෘත්ති ක්‍රියාමාර්ගය නිසා ඊට අමතරව මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විශාල බලපෑමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මේ වෙනකොට යම් ජලවිදුලි බලාගාර නඩත්තු කඩේ සඳහා අරගෙන තියෙනවා, පද්ධති ඉවත් කරගෙන තියෙනවා. පහුගිය කාලේ අපේ ඉංජිනේරුන් සහ සේවකයන්
දිවාරය නොබලා මේ පුළුවන් තරම් ඉක්මනට පද්ධතියට නැවත මොකද ජල විදුලිය කියලා කියන අඩු විදුලි වියදම් විදුලිය ඒවා පද්ධතියට පුළුවන් තරම් ඉක්මනට සම්බන්ධ කිරීම සඳහා යෝසුලුව කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඒ කටයුතු යම්කිසි ආකාරයකට ප්‍රමාද වෙන නියමිතයි මේ අකුරට වැඩි කිරීමේ ප්‍රතිපත්තිය නිසා. ඊළඟට දකුණු පළාතේ විදුලිය දීමේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳීම සඳහා පෞගි දාස්වල තීන්දුවක් අරගෙන තාප බලාගාර ඉදිරි කිරීම සඳහා ස්ථාපිත කිරීම සඳහා කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ දාස්වල දිවාරය නබලාය සඳහා කටයුතු කරමින් තිබුණා. ඒ කටයුතු යම් ප්‍රමාණයකට අඩාල වෙනවා. ඒවා වේගය බල වෙනවා මේ ක්‍රියාමාර්ගය නිසා. ඒ වගේම ඉදිරි දින කීපය තුළ යම් යම් විදේශ මූල්‍ය සැපයීම් සපයන ආයතන සමග සාකච්ඡා තියෙනවත් මේ සිදු කරන්නේ නැහැ. ඒවයි බලපතල දීර්ඝකාලීන බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි විශ්වාස කරනවා මේ ක්‍රියා මේ ආණ්ඩුව මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග පෞගේ කාලේ ගත ක්‍රියාමාර්ග බොහොම අසම්මිතික විදියට රටේ පොදු ජනතාවටත් වෘත්ති සමಿತಿ වෘත්ති වේදින් මතත් රටේ ආර්ථික අභිවෘද්ධියේ බර බොහොම අසම්මිතික අසාධාරණ විදියට පොදු ජනයා මතත් වෘත්ති වේදින් මතත් පටවලා තියෙන ප්‍රතිපත්ති ටිකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒවා වහාම වෙනස් කරගන්න කියන ඉල්ලීම තමයි පොදුවේ පළල්ව අපි ඉදිරිපත් කරමින් තියෙන්නේ. ඒතකොට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අද දින මේ ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් විසඳුමක් ඉදිරිපත් කරේ නැත්නම් මේ රට මේ ජනතාවට මේක දරා ගන්න පුළුවන් කමක් නැහැ. වෘත්ති වේදින්ට මේක දරා ගන්න පුළුවන් කමක් නැහැ. මේ අධික බද බර දරා ගන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රතිඵලය තමයි රට වඩා වඩාත් දේශපාලන වශයෙන් සමාජ වශයෙන් අස්ථාවර තත්යකට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ආණ්ඩුවට විශාල වකීමක් තියෙනවා. මේ තීරණාත්මක අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වෙලා විසඳුමක් ලබා දීලා මේ ප්‍රශ්නේ මෙතනින් අවසන් කරන්න. අද දින මේ ගන්න වෘත්ති ක්‍රියාමාර්ගයේ ඔබතුමා ඉදිරි අකණ්ඩ වෘත්ති ක්‍රියාමාර්ගය දක්වා මේ කරන්න සූදානම්ද? අපි බලාපොරොත්තු තියෙන්නේ අකණ්ඩ ක්‍රියාමාර්ගය ගන්න තමයි. නමුත් ඉදිරි දින කීපය ඇතුළත ආණ්ඩුව විසින් ගන්න ක්‍රියාමාර්ග ආණ්ඩුව යම්කිසි ධනාත්මක දිහාවකට මේක අරගෙන යන්න ලෑස්ති නම් විසඳුමක් දෙන්න ලෑස්ති නම් ඒ සම්බන්ධයෙන් සංඥාවක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි උත් සමಿತಿ වෘත්ති වේදින්ගේ උත් සමಿತಿ එකමුතු විදියට සාකච්ඡා කරලා තීන්දුව ගන්න නියමිතයි. මේක සම්බන්ධයෙන් අපි වෙන වෙනම ක්‍රියාමාර්ග තේරුවට වෘත්ති වේදින්ගේ උත් සමಿತಿ එකමුතු විදියට කතා කරලා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ තීන්දුව තීරණ ගන්න. ඉදිරියේදී මේ නිසා විදුලි බල විදුලි පද්ධතියේ යම් කිසි විදියක දැඩි බලපෑමක් එන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මම අදටත් කියන්න ඕන ඊයේ රාත්‍රියේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය හැර ඉතුරු තියෙන විදුලි සංගම 40ක් පමණ තීන්දුවක් ගත්තා ඊයේ රාත්‍රියේ. හෙට දින එක් දින වැඩ වර්ජනයක්, ඒ කියන්නේ අසනීප නිවාඩු දාලා එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම රටේ අනෙකුත් වෘත්ති සමಿತಿ ගෙන යන ජනපීඩක ප්‍රතිපත්ති වලට විරුද්ධව ආණ්ඩු ජනපීඩක ප්‍රතිපත්ති වලට විරුද්ධව අනිත් වෘත්ති සමಿತಿ රටේ අනිත් වෘත්ති සමಿತಿ සහ සංවිධාන ගෙන යන විරෝධයට සමගාමීව ඒකට සහයෝගය දක්වන්න සහ අධික බදු බලට විරුද්ධව ලංකා විදුලි බල මණ්ඩලයේ අනේකුත් වෘත්ති සමಿತಿ තීරණ කරා එක් දින වැඩ වර්ජනයක් කරන්න මේ අසලිපන වැඩවක් දාලා. එතකොට එවැනි තත්ත්වයක් හැමුවේ විදුලි බල පද්ධතිය පවත්වාගෙන යෑමේ යම්කිසි ගැටලුවක් එන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ විදුලි පද්ධතිය බිඳවට්ටවන්න හිතාමතා. නමුත් බිඳවැටීම් සිද්ධ වුණොත් සාමාන්‍ය බිඳවැටීම් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට ඒවා යථාර්ථවත්තරපත් කිරීමේ ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. විදුලි ඉංජිනේරුවන් විදියට ඔබතුමාලා අද දිනේ දැන් මොකද ගන්න හරියම ක්‍රියාමාර්ගය? ඔව්, අකුරට වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය තුල සිද්ධ වෙන්නේ ඇත්තටම යම්කිසි ආකාරයකට අපි තාක්ෂණික කමිටු වල වැඩ කටයුතු ඉවත් වෙනවා. විදුලි බල මණ්ඩලයෙන් පිටත ආයතන සමග තියෙන කටයුතු කිරීම නවත්තලා දානවා. ඊළඟට වෙනදට වඩා අපි නිසි පටිපාටිය හරියටම ක්‍රියාත්මක කරනවා. අපි පුද්ගලිකව කිසිම ඉංජිනේරුවෙක් විශේෂ අවධානමක් කරගන්නේ නැතුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කාර්යයන් තුළ සිද්ධ වෙන්නේ ඇත්තම වැඩ යම් ප්‍රමාණයකට ප්‍රමාද වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක අද දිනින් දවස් කීයක් ක්‍රියාත්මකයි? අපි දැනට ප්‍රකාශයට පත් කළ තියෙනවා දවස් 7ක් ක්‍රියාත්මක වෙනවා කියලා. ලක්තිරණ
පුවතකට එහා කී රටගෙනක කුමාක්